ගොවීන් වියලි මන්ලේ සහ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරංකාර පර්ශුවයන් බිසින්. වී තොග වසේ මිලදී ගෙන ගබඩා කරලා රැස්කර තබා ගත හොත්. ඒ තබාගන්න ව්‍යාපාරික අරමුණෙන් ලාබ ලැබීමේ අරමුණෙන් පාරිබොක්කඇට ලැබෙන ඉහල නැංවීමේ අරමුණෙන් කරලා තියෙනවන ඒ තොග අපි රාජසන්ත කිරීම සඳහාවශ්‍ය ආකාරයට ක් රක්ෂ පනත්තය ංශෝධනය සම්මත කරගන්න. ඒ නිසා කිසිම අතර මැදියකුට මේ ඔබතුවන්න දන්නව හතර මැදියෙක් සම්බන්ධ වෙන්ට වෙන්ඩ ඒ අතරමැදියන්ගේ ලාබහා අනිකුත් වියදන් පරිබොක් ඇට දරන්නට සිද්ධ වෙනවා. එනිසා වී මිලදී ගන්න වී මෝල් හිමියෝ ඉන්න. මෝල් ලිමිව විිලදදිගන්න නැත්තන් මිලට මිලදී ගනීම සඳහා වියලිහිමන්ලි ඉන්න එම නැතිතුංගනි පර්්වය මේ මිලදී අරගෙන ගබඩා කරලා තිබුණොත් ඒ ගබඩාවල තියන දේ අපි රජය සියලුම නීතිවලත පටහැනිව කරන නිසා එය රජ සන්තක් තරන් තවශ්‍ය නීතිය සම්මතගන්න මොකද මෙය හුදෙක් පාරිබොක්ක ආරක්ෂණය සඳහා පාරිබොක්ක ජනතාවගේ පොදු යහපත සඳහා ඒවගේම නිෂ්පාදන ක්‍රියාවලිය ඉන්න ගෝවීන්ගේ යහ පස් සඳාත් කරන්න ක්‍රියාවලිය තමයි අතර මැදියන්ට මේ අවස්ථාව අයිමිකන්න එක එක අපි කරන්නවා දෙක පරිබොක් ආරක්ෂණ අමාත්‍යවරයා වසයෙන් කැබිණට මන්ලේ අනුමැති ඇතිව මීට කලින් සහල් වැඩිමිට ආනයනය කළොත් දඩේ ඇතිබුණේ රුපියල් දෙද ස් පන්සිීය මෝල් එෙමිියෝ විසින් දඩේ ගෙව් පරිබොක්ක අපිට ක් රක්ෂ අධිකරය ාපත්තුමත් මෙතන ඉන්න. පැමිල්ලි කළත් ගිල්ල නඩු දහස් ගණනින් පැවරුවත් මේ රුපියල් දෙදදාස් පන්සිීය දඩේ නිසා මේ සියලුම දෙනා වැරද්ද කරනවා දඩේ අඩු නිසා. ඒ තත්ත්වේ වෙනස් කරලා රපියල් දෙදදාස් පාන්සිය දඩේ ලක්සේ දක්ව ඩිරල්ල තියෙන්. එනිසා ඕන මිලකට සහල් ගත්තට කමන්නේ රජයනීම කරන උපරීම සිල්ලර මිලට වඩ අඩුවෙන් තමයි ඒක බිකුණන්න්න පුුවන්කම ලැබෙන් නීතිය අකුරටම ්‍රියාත්ම කිරමේ කටයුත්ත අපි ස්ටගනු.